ta ta dim ta dim ta ta dim 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 ta 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 dim ta dim ta dim ta ta dim ta ta dim ta dim ta dim ta ta dim ta dim ta dim ta 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 dim ta dim ta dim ta ta dim ta dim ta dim ta. තමන්ගේ සංසාර පුරුදු සමග විශ්වයේ ශක්තිය හා බැඳුණු ඔවුන්ගේ ශක්තිය උපයෝගී කරගනිමින් ලොවට රටට සතුට රසවින්දනය තම නිර්මාණ දායාද කරයි. ශ්‍රී ලංකාවේ අපේ රටේ සෞන්දර්ය ක්ෂේත්‍රයේ එවන් අපූර්වතම සංසාර හුරු පුරුදු තම ජීවිතයට එක මිටක් කොටගත් අග්‍රගණ්‍ය
ශ්‍රේෂ්ඨ කලා ශිල්පිනියක් ඇය. විටෙක ඇය ගායන ශිල්පිනියක්. තවත් විටෙක ඇය සිංහල සිනමාව, වේදිකාව, ටෙලි නාට්‍ය කලාව ආලෝකවත් කළ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක්. තවත් විටෙක ඇය යෝගා ව්‍යායාම් ප්‍රගුණ කරමින් ඒ ඔස්සේ සිය ශක්තිය, සිය බුද්ධිය ජීවිතය කළමනාකරණය කර ගනිමින් බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට ආ එඩිතර කාන්තාවක්, දිරිය කාන්තාවක්. තවත් විටෙක ඇය ජ්‍යොතිෂ්‍ය ප්‍රගුණ කරමින් දැනුදු ඒ ජ්‍යොතිෂ්‍ය කලාව ඔස්සේ රටට බොහෝ වටිනා දේ දායාද කරමින් මිනිසුන්ට හිතයිශවන්තයේ ක්‍රිය ලෙස ඔවුන් හා අත්තැල් බැඳගත් මිනිස් උදාරදියණියක්. තවත් විටෙක පියානෝ වාදනයේ ලන්ඩනයේ ට්‍රිනිටි සංගීත විද්‍යාලයේ උසස් ඩිප්ලෝමාව ලබමින් පියානෝ වාදන ගුරුවරියක ලෙස මේ රටේ සුවහසක් සිසු පරපුරට පියානෝ වාදනය කියා දුන් සෙනෙහවර ගුරුවරියක්. විවිධ පැතිකඩ ඔස්සේ සිය සෞන්දර්ය චාරිකාවේ පෙරට ආ ඇය අද සිය සෞන්දර්ය දිවියේ 50 වැනි සැතපුම් කණුව අභියස මේ සුඳුරු සඳෑවේ. අද මාර්තු 14 වෙනිදා මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ ඔබ සහෘද සියලු දෙනා හමුවේ සිය වීණා, පියානෝ වාදන සංයුක්ත තැටිය සහ රූසර තැටිය ඔබට ආදරයෙන් තිලින කරන්නට සැරසෙන සුබ මොහොත උදාව තිබෙනවා. ඒ සුබ මොහොත වර්ණවත් කරන්නට චිරාගත සම්ප්‍රදායට අනුව පොල්තෙල් පහන්සිරු දැල්වීමටයි මේ ගෞරවනීය ආරාධනය. සදේශ කටයුතු හා දීවර කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමට, එවැගේම මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමට, ජීඅයිපී ආනා සමාගමේ අධිපති ජෝයි පෙරේරා මහතාට, ව්‍යාපාරික ඔන්රේ පෙරේරා මහතාට, නීතිඥ අමල් රන්දිණිය මහතාට, ප්‍රවීණ කලා ශිල්පී විජයරත්න වරකාගොඩ මහත්මාට, එවැගේම අද දවසේ මේ වාද්‍ය බෘන්දයේ නිරන්තර අධීක්ෂණය කරමින් වාද්‍ය විශාරද ජනනාත් වර්කාගොඩ මැතිතුමට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එවැගේම එඩ්නාසකතපාල මැතිණියගේ ආදරණීය සැමියා, මේ ප්‍රසංගයේ සාර්ථකත්වයේ පිටුපස නිරන්තර සෙවණැල්ල ධර්මපාල ලියනගේ මහත්මා, එවැගේම දෑබර දියණී වීණා ලියනගේ මැතිණිය, එවැගේම ආදරණීය බෑණනුවන් වෙළඳ ව්‍යාපාරික හරන්ත ප්‍රනාන්දු මැතිතුමට, එවැගේම පවුලේ සියලු දෙනා වෙනුවෙන් දෑබර සොයුරු රොනි ජයමහ මහත්මාට, ජයන්ති රාජපක්ෂ සොයුරියට, එවැගේම ගායන ශිල්පී කීර්ති පැස්කල් මැතිතුමට, ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ මැතිතුමට, ප්‍රවීණ ගායන ශිල්පී නිහල් නෙල්සන් මැතිතුමට, එවැගේම ප්‍රවීණ සංගීතවේදී සරද්දා අලිස් මැතිතුමටත්, චිත්‍රපට සංරක්ෂණ පුරෝගාමී තිස්සනාගුරි තන මැතිතුමටත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අද දවසේ සිනමාවේ 50 වැනි දිවියේ සමරන එඩ්නා සුගතපාල අපේ සහෘද කලා ශිල්පිනිනි ඔබටත් ඇරයුම් කරනවා. ඔබගේ මේ කලා ලෝකයේ තව තවත් දිදුලවන මේ පහන්සිලු සේම වර්ණවත් කරන්න එකතු වන මොහොතේ මේ සමග එකතු වන්නට සම්භාවනීය අමුතුනි ඔබ සියලු දෙනාටයි මේ ඇරයුම චිරාගත සම්ප්‍රදායට අනුව පහන්සිලු. Thank you.
මේ මොහොතේ 50 වසරක කලාදිවිය සමරනු වස් අද ඇගේ පියානෝ වාදනය පිළිබඳව නිර්මාණ එළිදැක්වීමේ එම සම්භාවනීය මොහොතයි අප මේ මොහොතේ බලාපොරොත්තු වෙමින් සිටින්නේ. පළමු CD තැටි ප්‍රදානය සමගයි අප එකතු වන්නේ. මේ සඳහා අපගේ ගෞරවනීය ආරාධනය ලබන්නේ සදේශ කටයුතු හා දීවර කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමාට. මේ මොහොතේ එන්නා සුගතපාල මැතිනිය 150 වසරක කලාදිවියේ සැමරුමි. 1946 ජානකී හරණය, 1956 මහහිනේ රීරියකා, 1966 ගැහැණු ගැට. මේ වේදිකා නාට්‍ය තුනම නිෂ්පාදනය කළේ ඩික්මන් හැරල් ඩයස් නම් වූ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයායි. මේ නාට්‍ය තුනේ ජානකී හරණයේදී හෙළයේ මහා කලා ශිල්පිනිය රුක්මණි දේවි, මහහිනේ රීරියකා වේදිකා නාට්‍යයෙන් ජීවරාණී කුරුකුලසූරිය, ගැහැණු ගැට චිත්‍රපටයෙන් ගැහැණු ගැට වේදිකා නාට්‍යයෙන් එද්නා සුගතපාල නම් වූ මේ අපේ ප්‍රධාන කතා නායිකාව වේදිකාවට රැගෙන එන්නට ඔහු සමත් වුණා. එතනින් ඇරඹී ඒ ගමන් මග ඇය 1967 නොවැම්බර් 21 වැනිදා මුලින්ම ලිවි විජයමාන මහතාගේ මෙහෙවීමෙන් යෝගා ව්‍යායාම් පිළිබඳ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කරමින් ශ්‍රාවකයන් අතරට එක් වුණා. ඊට පෙර ආතුව ඇය හඳමාමා වැනි ළමා වැඩසටහන්වලටත් තවත් විවිධ වැඩසටහන්වලටත් සහභාගී වී තිබෙනවා. එවැගේම එදා 1958 දස්කුන් චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඇගේ ආදරණීය මව SMB ප්‍රනාන්දු මහත්මිය, ධර්මසිංහ සුගතපාල මැතිඳුන් තම ආදරණීය පියාණන්. මේ ඇරඹුමත් එක්ක තමයි එඩ්නා සුගතපාල කලා ශිල්පිනිය සෞන්දර්ය කලාව වෙත ඇගේ සිත ඇදී ගියේ. 1958 දී සිය දයාබර මෑණියන් නිෂ්පාදනය කළ දස්කොන් චිත්‍රපටයෙන් අනතුරුව ප්‍රවීණ, එවැගේම එවකට සිනමා රැජින නිරි රැචිර විදිහට රඟපෑ රුක්මණී දේවිය අනුකරණය කරමින් සැලෝ ලයිට් තිරයේ ඉදිරියේ රඟනොපෑ ඇය කුඩා දියණියක ලෙස එදා අම්මගේ නිෂ්පාදන කටයුතු දැකපු රුක්මණී දේවිය පුංචි පුංචි දෙබස් කියමින් ඒ චරිතය නිවසේ සිට රඟපාමින් 1965 තමයි ඇය සිනමාවට එන්නේ. එහෙම ආපු එඩ්නා සුගතපාල අද සිනමා දෙවියේ 50 වෙනි සැමරුම සමරනවා. මේ මොහොතේ ඇය වෙනුවෙන් අපි දැන් විද්‍යුත් තාක්ෂණයත් එකතු වෙන වෙබ්සයිට් එකක් නිර්මාණය කරලා තිබෙනවා. එම වෙබ්සයිට් එක විවෘත කරන්නටයි සූදානම් වන්නේ. මේ සඳහා ඇරයුම් ලබනවා සිනමාවට දැවැන්තයෙක් විදිහට අද අපේ සිනමා ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීතනම කලා ශිල්පියෙක් විජයරත්න වරකාගොඩ යනනි, ඔබේ පින්වත් සුරතින් තමයි අද මේ ප්‍රවීණ රංගදර ශිල්පිනියගේ සිනමා දිවියේ 50 වන සැමරුමත් සමගම ඒ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ කාර්යය සඳහා ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ මොහොතේ එක්වන ලෙස. දැන් මේ මොහොතේ ප්‍රවීණ රංගදර, ප්‍රවීණ ගායන ශිල්පී විජේරත්න වරකාගොඩ කලාකරුවන්ගේ පින්වත් සුරතින් එඩ්නා සුගතපාල අපේ ආදරණීය කලා ශිල්පිනිය තම අන්තර්ජාලය නිල වශයෙන් විවෘත කරන, සමාජගත කරන අවස්ථාව. අපි හැමෝම අත්තල හඬකින් ඊට සුභාශිංසන පිරිනමමු. පානදුර වෑකඩ ධර්මසිංහ සුගතපාල සහ SM ප්‍රනාන්දු යන යුවලට දාව 1946 ජනවාරි 3 වැනි දින 5 දිනකින් යුත් පවුලේ තෙවෙනියා ලෙස නැත්නම් මදුමිය ලෙසයි එඩ්නා සුගතපාල මෙලව එළිය දකින්නේ. පානදුර සිරිල් ජයන්ස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලදත් ඇය ශුද්ධෝ පවුලේ කන්‍යාරාමයේ සහ යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙන් පාසල් දිවියට සමුදුන්නා. එවිතරක් නෙවෙයි, ඉන් අනතුරුව ට්‍රිනිටි කොලේජ් ඔෆ් මියුසික් ලන්ඩන් විද්‍යාලයෙන් පියානෝ වාදනය පිළිබඳව උසස් ඩිප්ලෝමාව හදාරා එහි ටීචර්ස් එක්සෑම් නැත්නම් ගුරු විභාගයේ සමත් වෙමින් ගුරුවරියක වීමේ
සිහිනේද සැබෑ කරගත්තා. මාර්තු මාසයේ එඩ්නා සුගතපාල සිනමා කලා ශිල්පිනියගේ දිවියේ ඊටම වැදගත් මාසයක් විදියටයි මාර්තු මාසය සැලකෙන්නේ. ඉතින් පළවෙනි ගෝලයා නැත්නම් ඇයට මේ පියානෝ වාදනයේ පළමු පියානෝ අත්පොත් ලැබුවේ වික්‍රමසිංහ ගුරු මෑණියන්, එවැගේම එහි ප්‍රවීණත්වයට ඇයපත් කර අයිරින් මෙන්ඩිස් ගුරු මෑණියනුත් අද මේ මොහොතේ එක්ව සිටිනවා. මම හිතනවා ඒක සුවිශේෂී අවස්ථාවක් විදියටයි සැලකෙන්නේ. හොඳයි, දැන් මේ මොහොතේ අපි එඩ්නා සුගතපාල අපේ ආදරණීය කලා ශිල්පිනියගේ පියානෝ ගුරු මාතාවක ලෙස ඇයට අද සුබ පතන්නට මේ අවස්ථාවට සහභාගී වෙන අයිරිස් මෙන්ඩිස් ගුරු මෑණියන්ට වදන් පිළ ගස්වන්නට තම ආදරණීය ශිෂ්‍යාව එඩ්නා සුගතපාල කලා ශිල්පිනිය පිළිබඳව අදහස් පළ කරන්නට බොහෝ ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අපි ගෞරවනීය අත්වලසන් ප්‍රසාදයකින් එතුමියට ආරාධනා කරමු. Distinguished guests, friends, and well-wishers, we are all here today on this happy occasion to wish Edna well. My memory goes back about 60 years when I was appointed Western music teacher at Good Shepherd Convent, Panadura, which was run by the Irish nuns. It was a private school where there were classes. I was in the upper school and there were classes from grade 6 to A levels. And Edna, I think, was one of the first pupils that I had as a class. So I remember her very well. She was a very neatly dressed and came in two pigtails with green ribbons, the colors of the school. She was a very talented girl, and I remember her because she used to play not only the piano, but the piano accordion and even the Hawaiian guitar. She has played a very prominent part in all the outdoor activities that we had in the school, especially the drill displays and all the country dances and things like that. So I remember her very well because she was so talented. Now Edna has been always a very grateful pupil who has never forgotten her teachers. So I'm really proud to be here today to wish her well. And I'm sure all of you will join me in wishing her well. And God bless. God bless you all. Thank you. සිනමා දිවියට වසර 50ක් පිරෙන්නේ 1965 ජීවරාණි කුලකර සූර්ය එඩ්නා සුගතපාලගේ බොහොම සමීප ලෙන්ගතු යාබද නිවසේ හිටපු දෑබර මිතුරිය. ඒ මිතුරිය තමයි මේ පාසල් කාලෙන් පස්සේ එඩ්නව මේ වැඩේට සම්බන්ධ කරගන්නේ වසර ගානක නිමාවකට පස්සේ. මට මතකයි මේ පිළිබඳව කතා කරන්න එඩ්නක්කගේ ගෙදරට ගිහාම මට පුදුමාකාර දේවල් ඉගෙනගත යුතුයි කියලා දැනුණා. ඔබ විශ්වාස කරන්න මේ දක්වාම සිද්ධ වුණු සෑම සිහිවටනයක්ම ඇය බොහොම එකින් එකට පිළිවෙලට බොහොම නිර්මාණාත්මකව එකතුකක් තියෙනවා. ඒ එක් තැනක තියෙනවා ජීවරාණිගේ තැන එඩ්නට කියලා. ඔව් ජගත්, සැබවින්ම එඩ්නා සුගතපාල නම් වූ කලා ශිල්පිනියගේ ජීවිතය තුළින් අපි හැමෝටම ඉගෙන ගන්න බොහෝ හරවත් වටිනා පූර්වාදර්ශයන් තිබෙනවා. ඉතින් අපි මදකට තොරතුරු විමසමු. ඇය ඇගේ සිනමා ප්‍රවේශය ලබා ගන්නේ සැනසුම කොතැනද සිතුවම් පටේ. එදා බොල්ගොඩ දූවේ මේ රූගත කිරීම් කළේ ආචාර්ය ගාමිණී ෆොන්සිකා සිනමා සක්විති එතුමා සහ ජීවරාණි කුරුකුල සූරිය. ජීවරාණි මහත්මියගේ යෙහෙලියන් කිහිප දෙනා අතරේ සැබවින්ම තමන්ගේ සැබෑ ජීවිතයේ දයාබර යෙහෙලිය මේ එඩ්නා, ආදරණීය එඩ්නා සුගතපාල. එඩ්නා සුගතපාල
ගෞරවනීය කලා ශිල්පිනියනි. ඒ අතීතයට මදක් පිවිසෙමුද? පුලං කුරුල්ලෝ හිමින් නිගිල්ලි මල් සුවඳ කියාර ගෙන එන්නේ ආදර උයනේ දොරටු අරගෙන ඔච්චම් කරමින් දියබන්නේ හුලං කුරුල්ලෝ ඔබේ ආදරණීය අත්තල හඬ ඒ තමයි එදා 1965 අද මේ දකින එන්නව සිනමාවට ගෙන ආපු පළවෙනි දර්ශනයේ ඒ ගීත දර්ශනයේ ජීවරාණිගේ යහළුවෙකු විදිහට යෙහෙළියක විදිහට ඇය සිනමාවට එකතු වුණ විදිය. අපි බලමු මේ 50 වසරක සැමරුම් දිවියේ තවත් පුංචි සැමරුම් කිහිපයක් වීඩියෝ දර්ශනයේ සුරේ. රංගන ශිල්පිනියක සංගීත වේදිනියක ලෙස ඔබ දැනටමත් ඇයව හඳුනනවා ඇත. එම දක්ෂතා දෙකම ඇය සහජයෙන් රැගෙන ආ බවට
ඇයගේ කුඩා කල සිදුවීම් සාක්ෂිදරයි. ඇය පියානෝ වාදනය කිරීම ආරම්භ වේ වයස අවුරුදු 6ක් තරම් කුඩා අවධියකදීය. එම සහජ හැකියාව නිසි හැදෑරීම් තුළින් ප්‍රගුණ කර ගැනීමට ඇය සමත් විය. පියානෝව පමණක් නොව එකෝඩියන්, ඉලෙක්ට්‍රික් ඕගන් සහ හවායන් ගිටාර් වැනි තවත් සංගීත භාණ්ඩ මනාව වාදනය කිරීමටත් මధుර ලෙස ගීත ගායනා කිරීමටත් ඇයට හැකියාව තිබේ. ඇයගේ සහජ රංගන හැකියාව හඳුනා ගැනීමට මම් පෙත්ති බිබර වූයේ ඇයගේ මව විසින් නිෂ්පාදනය කළ දස්කොන් චිත්‍රපටයේදීය. ඒ සිනමා රජින රුක්මිණී දේවියගේ දෙබස් එම දර්ශන තලවලදී මනාව මුමුණමින් මේ සුරතල් දැරිවිය පෙන් වූ දක්ෂතාව නිසාය. වේදිකාව සිනමාව පමණක් නොව පුංචි තිරේද සරසන්නට ඇයගේ රංගන ප්‍රතිභාවට හැකියාව මෙපමණක් නොව ඇය ලේඛිකාවක් බව ඔබ නොදන්වා ඇත. සුගත චින්තා නමින් ඇය 1967 වසරේදී එළිදැක් වූ කෘතිය ඊට එක් නිදසුනක් පමණි. ලෙහෙසියෙන් කෙනෙකුට නොලැබෙන එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර ගණනාවක හැකියාවන් පෙන්වීමේ භාග්‍ය ඇය සතුය. ඇඳුම් නිර්මාණ ශිල්පය, යෝග ව්‍යායාම සහ ජ්‍යොතිෂය පිළිබඳවත් ඇය සතු කුසලතා මෙතෙක් ඔබ නොදැන සිටියා විය හැක. මේ ඇය පිළිබඳ තොරතුරු වලින් බිඳක් පමණි. ඔබත් මමත් හඳුනන, ආදරය කරන එඩ්නා සුගතපාල නම් ඇයගේ කලාදිවියේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් අද විවෘත කෙරෙන www.ednasugathapala.com වෙබ් අඩවියෙන් ඇය පිළිබඳ අතීත වර්තමාන තොරතුරු සෙවීමටත් ඇය සමග සම්බන්ධ වීමටත් ඔබට මන් විවර වේ. අද දින වීනා නමින් එළිදැක්වෙන පියානෝ වාදන සංයුක්ත තැටිය තුළින් ඇයගේ සුමధుර වාදනයන් රසවිඳීමට ඔබට අවස්ථාව හිමිවේ. එසේනම් තව තවත් හෙළ කලාකෙත සුපෝෂණය කිරීමට අප සැම හදවතින්ම ඇයට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.
මම මේ ශාලාවේ විද්වතුන් වියතුන් අපේ කලාකරුවන් කලාකාරිනියන් අතර අසුන්ගෙන හිටියා. අපේ ජීවිතයේ බොහෝ වෙලාවට අපි බොහෝ කල් ඇසුරු කළත් වසර ගණන් ඇසුරු කළත් සමහර අය අපේ හිතේ රැඳින්නේ සදාකාලිකවම. සමහර වෙලාවට තත්පර ගණනින් පැය ගණනකින් ඇසුරු කරන අය වුණත් අපේ මතකේ රැඳිනවා. මං පුංචි කාලේ සිනමා රංගන ශිල්පිනියන්ගේ පින්තූර එකතු කරපු රසිකාවියක්. ඇත්තටම ඒ යුගයේ අපි දැක්ක සුන්දර රූ මම මගේ මවටත් හොරින් ඒ ඡායාරූප පොතක් කරලා තියාගත්තා. ඒ අතරේ ජීවරාණි කුරුකුල් සූරිය, සන්ධ්‍යා කුමාරි, ඒ වගේම මෙතුමිය ඉන්නා සුගතපාල වැනි රංගන ශිල්පිනියන් මගේ හිතේ වීරවරියන් වගේ රඟපෑවා. කොහොම වුණත් පසු කාලයේදී මගේ මව අපි එක්කරගෙන අපේ ආසාව ඉටු කරන්න ජීවරාණි කුරුකුල් සූරිය රංගන ශිල්පිනියගේ නිවසට එක්කගෙන ගිහින් බොහෝ ඇයත් සමග සතුරු සාමිජී රැඳෙන්නට අවස්ථාවක් ලැබලා දුන්නා. එන්නා සුගතපාල රංගන ශිල්පිනිය ගැනත් මට කියන්න තියෙන්නේ ඒ කතාවමයි. ඒ අතරේ ඇයත් මං ආදරය කරපු එක්තරා වටිනා සුන්දර කතක්. ඔබ දෙපළම ඇය ගැන බොහෝ දේවල් කිව්වා. මා දකින ඇය ගැන මගේ හිතේ රැඳුණු මේ පුංචි වචන පදන් පෙළ ගැස්වී නැත්නම් එය මං හිතනවා එය මම මගේ අතින් කෙරෙන වැරද්දක් කියලා. බලන්න ඇගේ රුව දිහා අපිට ඇසිපිය නොහිලා බලා ඉන්නට පුළුවන්. බලන්න අපේ කාර්යයන් ඇගේ කාර්යයන් සමබරව කරගෙන යන්නට ඇගේ ඇය යෝගී ව්‍යායාම කිතරම් උපයෝගී කරගත්තද කියලා. ඒ විතරක් නෙවෙයි, සංගීතය, මේ විශ්වයේ කතා කරන භාෂාව සංගීතය. මේ සංගීතයෙනුත් ඇය පරිණත ශිල්පිනියක් වුණා. ඒ විතරක් නෙවෙයි, ආදරණීය ගුරුතුමියෙකුත් වුණා. ඒ විතරක් නෙමේ, ඇගේ හිත කුළුණින් බර වුණු හොඳ හිතක්. ඒ වගේම නිහඬ සමාජ සේවිකාවක්. මේ ශාලාවේ අසුන්ගෙන සිටින ඇතැම් අය එයට සාක්ෂි දරනු ඇති. ඔව් නෙළුම්, මං හිතන්නේ මට මේ ගුරුවරියක් කියලා කියපු වෙලාවේ මට දැනුනේ 2008 වසර තමයි එඩ්නක්කගේ ජීවිතයේ සොඳුරුම සන්ධිස්ථානය උනේ. ඒ 2008 ඇය ආරම්භ කරපු ගුරුවරියක් විදිහට එඩ්නා සුගතපාල නම් ඇය එඩ්නා ස්කූල් ඔෆ් මියුසික් පාඨමාලාව ආරම්භ කරලා හරියටම 96ක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 2008 වසරේ සම්පූර්ණ වුණා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 96ක්. මං ඇහුවා ඇයි තව හතරක් හොයාගෙන ශතකයක් කරගත්තේ නැත්තේ කියලා. ඉතින් මේ 96කට ශිල්ප සතර ලබා දෙන එක එක්වරම එක් ගායිකාවක් නැත්නම් එක් ගුරුවරයෙකුට කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මම විහිළුවට වගේ ඇහුවා, ඇයි සහායක ගුරුවරයන් යොදවගන්නේ නැතුව මේ 96 දෙනාටම ඉගැන්වීම් කටයුතු කළේ කියලා. ඇය දුන්නේ එකම එක උත්තරයයි, ඒ ළමයි මගේ ගාවට ආවේ මා කෙරෙහි විශ්වාසය තියලා. ඒ නිසා මම ඒ දරුවන් සියලු දෙනාටම සිත් සතර මා ලබා දෙනවා විනා මට තව කෙනෙක් දාලා ඒ කරනකොට මගේ හිතට කිසිම සතුටක් නැහැ. ඒ අය ආවේ මා විශ්වාස කරලා නම් ඒ 96 දෙනාටම ශිල්ප ලබා දීම මගේ වගකීමක් කිදිටයි ඇසලකේ. මොනතරම් සුන්දර සහ මොනතරම් වටිනා ගුරු මවක්ද කියලා මට ඒවර හිතුණා. ජගත් ඒ පින්බර සිතුවිල්ල නිසාම තමයි ඇය මිතුරක්කල් මෙවන් සුන්දර වූ වතකින් තවමත් අපි ඉදිරියේ පෙනී ඉන්නේ. ඉතින් එඩ්නා සුගතපාල කලාකාරිය සිය දසැඟිලි පියානෝ මත වාදනය කරද්දී අප හැම ඇගේ ඒ සංගීත රාවයට සවන් දුන්නා ඉතාමත්ම ආසාවෙන් කැමැත්තෙන්. මේ ශාලාවේ අසුන්ගෙන ඉන්නවා සිංහල සිනමාවේ අතිසාර්ථක සිනමා නිර්මාණ බොහෝමයක්කට සිය සංගීතය නිර්මාණය කළ ප්‍රතිභාපූර්ණ සංගීතවේදීක්. අපි කවුරුත් ආදරෙන් අමතන සරත් අයියා
අද අසුන්ගෙන ඉන්නවා එඩ්නා සුගතපාල අපේ කලාකාරියගේ මේ රූසර වීණා සංගීත ප්‍රසංගය නරඹමින්. සරද්ද අල්විස් සංගීත වේදියානි, ඔබත් අති දක්ෂ සංගීත වේදියෙක්. ඇය ගැන ඔබේ සිතේ තෙරපෙන සිතුවිල්ල දැන් අවදි කරන්නට මේ කාලය. එඩ්නක්කා පැගෙනත්ත ආපු වෙලාවේ මගෙන් සිංදුවක් ඉල්ලන්න ආවේ සීදි පටයට. ඒ වෙලාවේ මම දැක්ක සුන්දර කාන්තාවක් වුණාට මම දැනන් හිටියේ නෑ මෙච්චර දක්ෂතා තියෙන කාන්තාවක් කියලා. මොකද මන් දන්නවා රඟපානවා සංගීතය පිළිබඳ හොඳ හැදෑරීමක් කරලා තියෙනවා. මම දැක්ක බොහෝ මේ අහිංසක විදිහට මාත් කතා කරපු බොහොම නිහතමානී විදිහට කාන්තාවක්. මොකද එතනින් ධම්මම දකිනවා ඒක ඇත්තටම නෙළු යමක් දන්න කෙනා අර උණ ගහක් වගේ විපත් නැඹුරු වෙන වගේ දෙයක් තියෙනවා. මම දන්නවා ධම්මං හිතනවා මෙයා මෙච්චර නිහතමානී මුනේ මෙයා යමක් හොඳ හැටි දැන තියාගෙන උගත් කමක් එක්කලා අහපු කෙනෙක් ඉන්න තමයි එයා එච්චර නිහතමානී මුනේ කියලා. ඉතින් මම මේ වෙලාවේ බොහොම සන්තෝෂ වෙනවා. මොකද මමත් සංගීත ශිෂ්‍යයෙක් සෑහෙන කාලයක් හිටියා. අද තමයි මම දැනගත්තේ මෙයාගේ හැකියාව මෙච්චර තියෙනවා කියලා. ඉතින් මම වය කෙනෙකුට එවැනි දෙයක් දැනගන්න මෙච්චර පරක්කු වුණා නම් මම හිතනවා මේක තමයි එඩ්නක්ක කරපු හොඳම අවස්ථාව. එයාගේ හැකියාව ඉදිරියට පරම්පරාවට යමක් දැනගන්න පුළුවන් විදිහට සංරක්ෂණය කිරීමක් හැටියට තමයි මම දකින්නේ මේ සංගත් ඇට දෙක. මම හිතනවා මමත් වාසනාවන්ත වුණා කියලා මගේ ගීතයක් ඒ තුළින් ඇයට වාදනය කරන්න අවසර දීම ගැන මම ඇයට සුබපතනවා. නෙළුම් ඊළඟ බොහොම ස්තුතියි සරද්දා ලුයිස් සංගීත වේදියානි ඔබට. ඔබ ඊළඟ අවස්ථාව ගන්න කලින් මට හිතුණා මේ පැත්තේ අයිනේ මං යන්තම් ගිරාණියක් කව දැක්ක, ඊට හැ පැත්තෙන් දිලිප්ප දැක්ක. ඒ වෙලාවේ මට මතක් වුණා මේ ගායන ශිල්පිනියක් විදිහට එඩ්නක්කා 1978 දෙසැම්බර් මාසේ මේ ගුවන් විදුලියට ගීතයක් ගායනා කරන්න ගියාම මේකේ අතීත විස්තරය ගත්තම අපි ආදරෙන් අදටත් අපේ ගුවන් විදුලියේ අපි ආදරෙන් කිව්වේ කරුවය කියලා. එහෙනම් මේ වේදිකාව උඩ ඉන්නකොට මට මතක් වුණේ එඩ්නක්කේ අර මේ අපි අදටත් ගුවන් විදුලියේ උපන්දින සුභපැතුම් ප්‍රචාරය කරද්දී ඔබ ගායනා කරපු ගීතයක කොටස තමයි පූර්ව පටිය විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් දිලිපත් අතර අයිනේ බලාගෙන ඉන්න වෙලාවේ මට හිතුණා අර කරුවය මොකද්ද මේ කරපු වෙනස? ඔබ මේ ගීත හතරක් කරන්න සූදානම් කරලා පටිගත කරන්න ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නේදී මේක කරුවය සම්පූර්ණයෙන් එහා පැත්තට කරලා මේක ගෞස් මේක මොහමඩ් සාලි මහත්මයාට ගාවට යවුවා. මං ආසයි ඒ ගීහඬ අර අපි ගුවන් විදුලියට හැමදාම උපන්දින සුභපැතුම් තීරයට දාන පූර්ව පටියේ ගීහඬ ඔබේ හඬින් අහන්න. අදටත් අපි ගුවන් විදුලියේ ළමුන්ගේ උපන්දින සුභපැතුම් ප්‍රචාරය කරද්දී පූර්ව ගීත කණ්ඩයක් දානවා. මේ තමයි ඇය 1978 මේ ඇය ගායනා කරපු ගීතය. මේකේ අර කරුවය කරපු වෙනසත් එක්කලා මං ඒ ගී කණ්ඩේ මුලින් ගයන්න ආරාධනා කරනවා. ඊට පස්සේ කරුවය කරපු වෙනස මොකද්ද කියලාත් කියමු. සුබ උපන්දිනක් වේවා, ජය උපන්දිනක් වේවා, ආසිරි ආසිරි වාසනා වේවා, ආසිරි ආසිරි වාසනා වේවා, කිරියෙන් පැනියෙන් ඉතිරි මුව හසරල් පැතිරි, කිරියෙන් පැනියෙන් ඉතිරි මුව හසරල් පැතිරි, තීන සෙබේවි පැතුම් මුදා ජීවන සුවඳ පිරි. සුබ උපන්දිනක් වේවා, ජය උපන්දිනක් වේවා, ආසිරි ආසිරි වාසනා වේවා.
හොඳයි අර මේ අපි ජගත් ඒකම කරුව අයගෙන අපි මතක් කළානේ. ඉන් දිලීප මෙතන අසුන්ගෙන ඉන්නවා. අපි කරුව අයියා වෙනුවෙන් එතුමන්ගේ පුත්‍ර රත්නින් වචනයක් දෙකක් අහමු. එඩ්නක්හා එඩ්නා සුගතපාල කලාකාරිය එදා එතුමන්ගේ පියා සමගයි කලා ශ්‍රේෂ්ත්‍රයෙන් මේ ගමන් දුරාවේ. එතකොට දිලීප කොයි ලෝකෙද දන්නේ. නමුත් ඔහු ඉන්නවා අද අපේ ලෝකෙ. අපි අහමු වචන ටිකක්. මහත්මිය මේ මේ ගීතය ඇතුළුව තවත් මම හිතන ගීත හතරක් විතර පටිගත කරන්න මේ ඒ දවස්වල මම ගොඩක් පොඩි මම අපේ ගෙදර එනවා මට මතකයි මට මේ මේ ගීතය අහුවම මට අර අනිත් ගීතවල කොටසුත් මේ මතකයට ආවා මොකද මම හිතන ටිකක් ඈත ඉඳලා ඔය අහගෙන හිටියා එතුමිය දවස් ගණනාවක් ඇවිල්ලා මේක පුරුදු කළා කියලා මට මතකයි මේ ඊට පස්සේ තැටියක් නිර්මාණය කළා ඒක ගෙනත් දුන්නා ඒ තැටියත් මම තාම අපේ ගෙදර තියෙනවා ස්තුති දිලිප ඔබටත් ඒ වගේම ඉරානි අභිසේකර මෙතිනියත් අසුන්ගෙන ඉන්නවා ඔබතුමිටත් අපි තාමත් මාදරින් අපිට පුංචි අවස්ථාව දෙන්න වෙනද හෙන්රි පේශාන්ත කියන්නේ චිත්‍රා මේ විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේ අද කහපාට ඇඳගෙන මේ එඩ්නක්ක මෙහෙම හිටියට අතීතයේ මේ එඩ්නට තිබ්බ නාමය තමයි සුදුවත හැඳි කත කියලා. ඒ සුදුවත හැඳි කත කියලා සිනමාවේ හැඳින්නුවේ හෙන්රි පේශාන්ත ඉන්නවා දැන් මම හිතන්නේ ඇයගේ සිනමා දිවියට නිරන්තරත්වයක් වුණා හෙන්රි. මම ඉතාමත් සන්තෝෂ වෙනවා මේ වගේ අවස්ථාවක එඩ්නා සහෝදරිය ගැන කතා කරන්න ලැබීම ගැන මම ඇයව හඳුනාගත්තේ පානදුරේ වලව්වේදී. වලව් කාර්යයක් හැටියට හැඳින ගත්ත අය සිනමාවට එකතුනා මට හරිම පුදුම හිතුණා මං කලාමේලා කියලා සංගලාවක වැඩ කරද්දී අය ගැන මුල්ම ලිපිය පළ කරේ ඉන්පස්සේ නොයෙකුත් අවස්ථාවල අය ගැන ලිපි ලිවීමට ලැබුණා පුවත්පත් කීපයකින්ම මං ඉතාමත් ආදරය කරපු නිලියක් මොකද අය රඟපාන්නට ගියාම ඒ චරිතය කුමක්ද කියලා තේරුම් අරගෙන ඒ චරිතය අනුව චරිතය තුළ ජීවත් වෙන්න පුළුවන් කාන්තාවක් ඒ වගේම මතක් කරන්න ඕන විශේෂයෙන්ම අය රුක්මණී දේවියට කරන ගෞරවය කොතෙක්ද කිව්වොත් මම එය සුළු මොහොතකින් හරි මතක් කරන්න ඕන රුක්මණී දේවි මිය ගියාට පසු 1978 අපි 1989 අපි ආරම්භ කරා රුක්මණී දේවි අනුස්මරණ සංගමය. ඒ වෙනකොට එඩ්නා නංගි හිටියේ මීගමුවේ. එතකොට මේ අද ඒ කලාකරුවන් බොහොම දෙනෙක් දැන් අද ජීවතුන් අතර නැහැ. මුළු මීගමුවේම ඉන්න කලාකරුවන් සියලු දෙනාම වාහනවලින් කොළඹ මාධ්‍ය කේන්ද්‍රයට රැගෙන ආවේ එඩ්නා සුගතපාල ඇගේ තනි වියදමින්. ඇය රුක්මණී දේවියට කොතෙක් ගෞරව කරනවද කියලා අපි එදා දැනගත්තේ. ඇත්තෙන් මම ඒ දවස්වල ඇය නිතරම දකින්නේ සුදු වත හැඳි කත. ඉතින් ඒ නිසා මම මේ නම පාවිච්චි කරේ. අද නම් මම දකින්නේ ඇයව කහපාටන මූණ වගේම කහපාටයි. ඉතින් මම ඇය ගැන හරි ආඩම්බර වෙනවා. මට මේ අවස්ථාව ලැබීමත් සන්තෝෂයට කරුණක්. මම මේ පාරත් ඇය වෙනුවෙන් පුවත්පත් තුනකම ලිපි තුනක් පළ කරා. එහිදී මම ඇගේ දක්ෂකම් කතා කරා. ඒ වගේම මම සන්තෝෂ වෙනවා ලංකාවේ ඉන්න ප්‍රථම සිනමා නිලිය ජ්‍යොතිෂ නිලිය ඇයි කියන එක කියන්න ඉතාමත් සන්තෝසයි. මම හිතනවා වැඩිදුර කතා කිරීමට අවශ්‍ය නැහැ කියලා. නැත්නම් ඇය ගැන කතා කරන්න ගියොත් මට හෙට එළි වෙනකන් කතා කරන්න වෙනවා. සන්තෝසයි. සුභපතන ඇයට යහපතක්ම වේවා කියලා. හෙන්රි අයියා පුංචි කතාවක් කියන්න ඕනේ. ඇයි දන්නවද මේ හැමදාම සුදු වෙනදලා තියෙන්නේ? සුදු අයිති වෙන්නේ සිකුරට. හරි? එඩ්නක්කා සාමාන්‍යයෙන් හැමදාම සිකුරා ලබපු එක්කෙනෙක්. ඒ නිසා තමයිලු හැමදාම සුදු වෙනදලා. හැබැයි මම මේක හොයාගත්තේ බොහොම මේ පරිස්සමෙන් බොහොම මේක කියපු කෙනා කවුද කියලා මම කියන්නේ. හැබැයි සුදු වෙනදීමේ රහස නම් එහෙමයි. සිකුරාගේ පාට සුදුලු ජ්‍යොතිෂයෙන් හන්දා මම හරි කියලා මම විශ්වාස කරනවා. ජ්‍යොතිෂයට අනුව සිකුරාගේ පාට සුදු. ඒ නිසා හැමදාම සිකුරු තිබුණ නිසා දෝමන් දන්නේ සුදු ඇත හැඳි කත වෙලා තියෙන්නේ ඒ වගේ. ඔව් ජගත්. කලාක්ෂේත්‍රයේ දශක ගණනාවක් තවමත් පායන තරුවක් හැටියට ඇය අපේ හෙළ කලාලව බැබලෙන්නේ ඒ නිසාම වන්නට ඇති. මේ මොහොතේ අපි තිස්ස නාගොඩ විතාන අපේ චිත්‍රපට නිෂ්පාදකතුමන් ඒ වගේම අපේ සිංහල සිනමාව
බොහොම ආදරයෙන් සංරක්ෂණය කරන දැවැන්ත මෙහෙවරට උරදුන් පුරෝගාමියා ඔහුයි. ඔහු බොහොම ආදරයෙන් අද දවසේ මේ හැන්දෑවේ එඩ්නා සුගතපාල කලාශිල්පිනියට සුබ පතමින් ඔහු ළඟ තිබුණු ඒ සිනමා චිත්‍රපට කොටස් ඇය රඟපෑ ඒ කොටස් කිහිපයක් අපට තිළින කළා මේ අවස්ථාව වර්ණවත් කරන්නට. දැන් අපි එය නරඹමු. Oh,
මල යකෙක්වත් පේන්නේ නැහැ. දැන්වත් ඔය මොට්ටක්කිරිය ගලව කියනකො බෝට්ටුව තියෙන කොහෙද කියලා. මුන් කොහේ ඉන්නවද කියලා සක්‍රියටවත් කියන්න බෑ. ඒක නිසා කෑනු ගහ මාත් එක්ක එන්නකෝ. අයියා මට හරි පුදුමයි ඔයා ඊයට වැඩිය අද හුඟාක් වෙනස් වෙලා. කටහඬ වෙනස් වෙලා මිටි වෙලා. අයියා අනේ උ මට අද හෙම්බිරිස්සාව හැදෙගෙන නා. ඒකයි මටත් හෙම්බිරිස්සාව හැදේ කියලාද ඔය වහගෙන ඉන්නේ? ඔන්න ගත. අනේ නේ මම හොල්මනක් නෙමෙයි. ඔයාට පිස්සුද? මම හොල්මනක් නම් මට මේ විදිහට කතා කරන්න පුළුවන්නේ. අරුන් එදා ඔයාව අල්ලගෙන කරපු ක්‍රෝඩාවකටයි එදා ඔයා අහුවෙලා හිටියේ. උන්ට මමත් අහු වුණා. ඔයාට තාමත් මාව විශ්වාස නැත්තම් මාව පොඩ්ඩක් අල්ලලා බලන්න. ඇත්තනේ නැ. එතකොට මොකද ඔළුව වහගෙන ආවේ? මං හිතුවා ඔයා මාව දැක්කේ ඉතින් කෑ ගහයි කියලා. එතනින් පණින වෙලාවෙ හිම ඔයා කෑ ගහුවනම් අපි දෙන්නම අහුරුණානේ. ඒකත් ඇත්ත තමයි. මට වෙච්ච දේවල් වෙන කෙනෙකුට උනා නම් මෙලහකට මැරිලත් ඉවටයි. ඒකට අයිරට මොකද උනේ? එයා තමයි මට ඔයාව එක්කරගෙන ඉන්නේ කිව්වේ. එයා කිව්වා අපි දෙන්න එනකොට අඩිතුරු වැඩ ටික කරගන්න පුළුවන් කියලා. අන්නතරින් යාපත තමයි අර බෝට්ටුව තියෙන්නේ. එතන මුර කරන කෙනෙකුත් ඉන්න පුළුවන්. උගෙන් බේරෙන්න අපි එතනට ගිහලා කල්පනා කරමුද? දැන් ඉතින් මං විශ්වාසයි නේ. විශ්වාසද කියලා අහනවා. 100ට 100ක් විශ්වාසයි. මෙහෙම හිටියට අල්ලපු හැටි ටග් ගාලා කියන්න පුළුවන් මේක මම. අතිස්ස නාගොඩ විතාන මහතාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවට ඒ දායකත්වය ලබා දීම පිළිබඳව මා දකිනවා හයසින්ත් විජේරත්න කලාශිල්පිනිය, මැණිකේ අත්නායක කලාශිල්පිනිය, ඒ වගේම ෆිලික්ස් ඇන්ටන් අපේ ආදරණීය ගායන ශිල්පියාණන්, උදේනි අල්විස් වැනි ප්‍රවීණ කලාකරුවන් බොහොමයක් ඉන්නවා. තරහ වෙන්න එපා, එක එකනාගේ නම් ප්‍රකාශ කරන්නට ගියොත් තවත් බොහෝ කාලයක් ගත වෙනවා. එහෙමනම් අපි මීළඟ ප්‍රවේශය ලබා ගමු. ඔබ සියලු දෙනා අතරේ අපේ රටේ ශ්‍රේෂ්ඨ විද්වතෙක් මේ අවස්ථාවට, මේ සොඳුරු මොහොතට සහභාගි වෙනවා. එඩ්නා සුගතපාල කලාශිල්පිනියට හදවතින්ම සුභාශිංසන පිරිනමන්නට. එතුමා අපට සිටින මහා අනර්ඝ සම්පතක්. මේ රටට ලැබුණු, අපට ලැබුණු ශ්‍රේෂ්ඨ විද්වතෙක්. මා බොහොම ගෞරවයෙන් ආදරයෙන් ආරාධනා කරනවා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිඳුනි, ඔබතුමන් මේ සියල්ල මුල්ලකට වෙලා බලන් හිටියා. අපි ආරාධනා කළා එඩ්නා සුගතපාල මැතිණියගේ දියණිය වීනා මහත්මියත්, එතුමියගේ සැමියාත් ඉදිරියට එන්න කියලා සුන් ගන්න. නමුත් බොහොම කාරුණිකව පසෙකට වී සිටියා. මෙහෙම හොඳයි කියලා. එන්න මහදුරු කාලෝ ෆොන්සේකා මැතිඳුනි, ඔබතුමන්ගේ අදහස් පළ කරන්නට. ඒත් මට පේන්නේ මෙතෙන්ට එන්නේ නෑ, එතනම ඉඳලා තමයි අදහස් පළ කරන්නේ. ඔබතුමන්ට මේ ගෞරවණීය ආරාධනය. ගෞරවාදරයට පාත්‍ර වන, උපහාරයට ලක්වන එඩ්නා සුගතපාල මැතිණිය ප්‍රමුඛ සියලු දෙනාගෙන් අවසරයි. මේ අවස්ථාවේදී එඩ්නා ගැන මා නොදැන සිටි තොරතුරු ආශයක් දැනගන්නට ලැබුණා. කොයි තරම් විශිෂ්ට සේවයක් කර තිබෙනවාද කියා මට හේතු ගියේ ඉන්පසුවයි. අද මේ උත්සවයට සහභාගී වීමට මා අධිෂ්ඨානය කළේ ටිකක් නොණ්ඩි ගසමින් මා සිටියත්, ගොඩපයයි වලපයයි වාගේ තත්ත්වයක සිටියත්, එඩ්නා මේ දවස් කීපයකට පෙර අපේ ගෙදරටම ඇවිත් පඩි පෙළක් නැගගෙන ඇවිත් මගේ අතටම මේ ආරාධනාව දීමට තරම් නිහතමානී වුණා. ඉතින් ඒ වාගේ ආරාධනයක් ප්‍රතික්ෂේප කරන්න බැරි නිසාම මම කොහොම හරි මේ කටයුත්තට පැමිණියා.
දැන් පෙමුණායින් පසුව කොයි තරම් හොඳ දෙයක්ද කියා මට සිතුනා. දැන් එඩ්නාගේ චරිතාපදානයෙන් බිඳක් අපට දැනගන්න ලැබුණා. ඇත්තටම ඇය තාම පුළුල් අත්දැකීම් තිබෙන ඉතාම හොඳ කලාකාරියක්. දැන් ඉස්සර නම් මම එඩ්නා කිව්වොත් එක්තරා චොක්ලට් වර්ගයක් තමයි සිහියට එන්නේ. දැන් මීට පසුව අද ඉඳලා එඩ්නා කිව්වහම ඊටත් වඩා රසවත් කලාකාරියක් ගැන මතක් වෙනවා. විශේෂයෙන්ම දැන් බලන්න මිතුරු මිතුරියනි, මම මේ එළින්ම කලා ක්ෂේත්‍රය බොහෝ සෙයින් අගය කළත් මම මේ කලාකාරයෙක් කියගන්නේ මේ අනිත් අය කියන හින්දානේ. මම මේ මොකක් හරි වෙන විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්නේ. ඒ වුණත් එන්නා මේ වැඩසටහන පටන් ගන්නකොටම මගේ මේ සිතේ පිළිසිඳගත් ඒ අනුව ඒ තරම් ලස්සනට විචිත්‍ර විදිහට නවීන ආරකට වාදනය කිරීමෙන් මට අද ඔබතුමී කෙරුවේ විශාලම උපහාරයක්. ඔබතුමීට මම උපහාරයක් දැක්වා නොවේ, ඔබතුමී මට උපහාරයක් දැක්වයි ලෙසයි මම මේක දකින්නේ. ඔබ තවත් ලැබිච්ච එක තොරතුරක් තමයි එතුමිය මේ නක්ෂත්‍රය කලාවක් වශයෙන් ප්‍රගුණ කරනවායි කියලා. ඒක නම් හොඳයි. මේක මේ විද්‍යාවක් වශයෙන් ප්‍රගුණ කරලා හරියට නිට්ටාවට කියන්න පුළුවන් කියලා රාජ්‍ය නායකින් පවා නොමඟ යවන ව්‍යාජ්‍ය කාර්යයට කලාවක් කිව්වොත් නම් ඒක හොඳයි. ඉතින් මේ කලාව තව දිගටත් ප්‍රගුණ කරන්න තව තවත් මිනිස්සු මේක කලාවක් කියලා නොමඟ යවුවාට කමක් නැහැ. නමුත් විද්‍යාවක් කියලා නම් හිතාගෙන කටයුතු කරන්න එපා. ඒකයි මගේ මේ දීර්ඝ අත්දැකීමෙන් පසුව මා ඔබට කියන්නේ. රාජ්‍ය නායකයෙකුට මම කිව්ව පුළුවන් තරම් ඕක නම් කරන්න එපා, බලක්ෂත්‍රියනෝ නම් මේක නැහැ කියලා එතුමා මට සවන් දුන්නේ නැහැ. ඉතින් ටිකක් අභාග්‍ය සම්පන්න දෙයක් එතුමාට වුණා නේකේ. අනේ මිතුරු මිතුරුවනි, මේ නක්ෂත්‍රය විද්‍යාවක් නෙමෙයි. ඒක අමෝලික පට්ටපල් බොරුවක්. ඔබ මම දන්නවා දැන් යන ගමනුත් ගිහින් නැකතක් බලාගෙන ඇයි. ඒ වුණත් ඒක සංස්කෘති අංගයක් වශයෙන් සැලකුවාට කිසිම වරදක් නැහැ. ඒ ටිකත් මට කියාගන්න මේ අවස්ථාව පෑදුනාට බොහොම ස්තුතියි. එඩ්නා, ඔබ දීර්ඝ කාලයක් තව දැන් සතවර්ෂ භාගයක් ඉවලා තිබෙනවා. බැලූ බැල්මට නම් නිකන් 20යි 5යි වගේ මට පේන්නේ. තවත් ඒ වැනිම කාලයක් ජයෙන් ජයටම පත් වේවා. මගේම ගීතයක පේලි දෙකකින් කිව්වොත් ඔබට ජයම වේ, ඔබට සුවසැදී. ආයුබෝවන් මහාචාර්යතුමනි. මේ ඇතැම් ජ්‍යෝතිෂ්‍යවේදීන් එවැනි මුසාවන් කිව්වට අපේ එඩ්නා සුගතපාල මැතිණිය එහෙම මුසාබස් දොඩන්නේ නැහැ. හරියටම හරි දේ කියනවා. 1988 දී කෙනෙත් පෙරමහත්මයාගේ බලවත් ඉල්ලීමකට තමයි එදා රුක්මනී දේවිය ගායනා කරපු ප්‍රසිලා ඕපාතත් එක්කලා කියපු විරුද්ධ පන්තිය ගායනා කරේ. හැබැයි මේ වීණ මේ අයිනක ඉන්න වෙලාවේ මම මේ වැඩේට වීණව කොහොම හරි දායක කරගන්න පුළු මහන්සියක් ගත්තා. වැඩේ හරි ගියේ නැහැ. හැබැයි පස්සේ කාලෙක මම මතකයි කලාරසාංග වලදී දැක්කා වීණයි අපේ එඩ්නක්කයි මේ ගීතය ගායනා කළා. කොහොම නමුත් මං හිතන්නේ 50 වසරක සැමරුම් මොහොතේ අපි මේ අද දවසේ එකතු වෙච්ච මේ වෙලාවේ බොහෝ කෙනෙක් බොහෝ දේ ඇති මතක් කරන්නට. හැබැයි ඒ අතරතුරේ මතක් කරන්න ඕන විශේෂයෙන්ම 2006 දී ඇයට ප්‍රතිභා ප්‍රභා සම්මානය ලැබෙනවා. ඒ වගේම 2008 දී ඇයට නගරාධිපති සම්මානය ලැබෙනවා. ඒ වගේම 2009 දී ඇය කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබනවා. ජගත් ඒ සියලු සම්මානයන්ට වඩා ජනතා සම්මානයන්
ඇයට ඉතාම වටිනවා. ජනතාවගේ ප්‍රේක්ෂකින්ගේ සහෘදයින්ගේ හිතයිශවන්තයන්ගේ හදවතෙන් ඇයට පුදන ආශිර්වාදය හරිම වටිනවා ඇයට. වීනා ඔබට අද හරි ආඩම්බරයි. ඔබේ මෑණියන් ගැන අපි දන්නවා. ඒ වගේම ඔබේ සැමිය ඔබ දෙපළටම හරිම ආඩම්බරයි. එඩ්නා සුගතපාල කලාශිල්පිනියගේ ආදරණීය සැමියාණන් ඔබතුමාටත් හරිම ආඩම්බරයයි. මෙවන් වටිනා බිරිඳක් ඔබට ලැබීම, ඒ වගේම මෙවන් උතුම් මවක් ඔබට ලැබීම පිළිබඳව එහෙම නේද දිනා? හොඳයි. අපි දැන් මෙච්චර වෙලා පියානෝ වාදනය කළ, ගීත ගායනා කළ අපේ ආදරණීය අග්‍රගණ්‍ය ශ්‍රේෂ්ඨ කලාශිල්පිනිය සිය සෞන්දර්ය දිවියේ 50 වසර සපුරමින් අද ඇගේ මේ වීණා පියානෝ වාදන සංයුක්ත තටිය සහ රූසර තටිය සමාජගත කරන ඔබ වෙත ඉතාමත් ආදරයෙන් පුද කරන දොරට වඩන මේ මොහොතේ මෙහි සමාප්තිය සටහන් කරන්නට පෙර අතව ඇගේ වදන් පෙළ ගස්වන්නට අපේ ආදරණීය ආරාධනාව. ඔබේ අත්අලහඬ ඇයට හරිම වටිනවා. මෙහි පැමිණ සිටින සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන්, මගේ ආදරණීය කලා ශිල්පිනියන්ගෙන්, හිතවත් සැමගෙන් අවසරයි. මම මේ ජීවිත ගමනේ මේ තාක් දුරට ගෙවිලා මගේ කලා ජීවිතයේ 50 වැනි වසර සමරන මේ මොහොතේ මේ වගේ ඔබ සැමත් එක්ක සතුටින් ගත කරන්න මට ලැබුණේ මගේ වාසනාවකට කියලා මං හිතනවා. ඇත්තටම මට හරිම සතුටු. මගේ ජීවිතයේ ස්වර්ණමය දෙපයක්, රන් දෙපයක් කියලා මම සටහන් කරනවා, ප්‍රකාශ කරනවා. මේ ලෝකේ ඉපදුනොත් අපි කාටත් ස්වභාව ධර්මයේ නියාම ධර්මතාවයේ උඩ දුක සැප ලාභලාභ නිඳා ප්‍රශංසා යසායස අෂ්ට ලෝක ධර්ම චක්‍රයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම ඒක කියන්න ඕනේ මට වඩා ඔබ සැම දන්නවා ඇති. මගේ ජීවිතයේ සුන්දර අවස්ථා නොතිබුණා නෙමෙයි. හුඟක් සතුටින් හිටපු වාසනාවන්ත කාල පරිච්ඡේද මට තිබුණා. නමුත් කඳුල, සුසුම, වේදනා, නින්දා, අපහස වැනි දුක්බර කාල පරිච්ඡේද ඉතාම අසීරුවෙන් මං පන්නපු අවස්ථා බොහොමයක් තිබුණා මගේ ජීවිතේ. ඒ අවස්ථාවලදී මට අත්වැලක් වුණේ බොහොම ටික දෙනයි. මට සරුසාර කාලවලදී මුදල් මුදල් කියලා බලන්නේ නැතුව මං හුඟක් අයට අත දිගු කරලා නිහතමානීව මං හැම කෙනාගේම දුකට පිහිට වුණා. හෙන්රි ප්‍රශාන්ත සොහොයුරා දන්නවා හුඟක් සිදුවීම්. එතුමා දැන් ප්‍රකාශ කරන්නේ. පවුලෙන් පිට මට හමු වුණු නීතිඥ අමල් රන්දෙනිය මහතාත්, ඔන්රේ පෙරේරා මහතාත්, මගේ දරු දෙදෙනෙක් පුතණුවනි, ඔය දෙදෙනා මට යෝධ ශක්තියක් වුණා මගේ දුක්බර කාල පරිච්ඡේදය තුළ. මේ අවස්ථාවේ මගේ ගැඹුරුම හදවතින් අමල් පුතේ ඔයාටත් ඔන්රේ පුතේ ඔයාටත් මං ස්තුතිවන්ත වෙනවා. මට විශාල ජීවිතයක් වෙලක් වුණා. අද මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඔය දෙදෙනාගේ යෝධ ශක්තිය නිසා. මේ අවස්ථාව දැනගත්ත හැටියෙම සියලුම පුවත්පත්, හතුවරුන්, හිරු ටීවී රූපවාහිනිය, සිරස ටීවී එක මට දායකත්වය දැක්වුවා. මම සැමටම ස්තුතිවන්ත වෙනයි ජනමාධ්‍යවලට. පුවත්පත් නිවේදන නිකුත් කරන්න ඇන්ටන් ජේෆනෑන්ඩු සහොයුරාගෙන් මා ලැබුව සහයෝගය බොහොම ආදරෙන් ගෞරවයෙන් මං ස්තුතිවන්තව සිහිපත් කරන්න ඕනි. ඒ වගේම S2 ආබාධයක් තිබුණත් හෙන්රි ප්‍රියශාන්ත සහෝදරයා සොහොයුරා 1970 ඉඳන් මාව අතහැරියේ නැහැ. මගේ දුක සැප බැලුවා. එතුමාගේ දැස්වල පෙනීමේ ආබාධයක් තිබුණත් අදත් මා වෙනුවෙන් නිතර නංගි මොකද කරන්නේ, මොකද තත්ත්වේ, මොකද්ද මා කරන්න ඕනි කියලා මගේ පිටිපස්සෙන් ඉඳන් ඇහනවා. මට උදව් කර මට අත්වලක් වෙච්ච පින්බර ඔබ හැමතෙම මං ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම මේ ගීත පටිගත කරන්න මං කලාකරුවන් සියලු දෙනා ගාවටම ගියා. ඒ හැම කෙනෙක්ම දෙපාරක් හිතුවේ නැහැ. ජගත් වික්‍රමසිංහයන්, සරත් අල්විස් මැතිතුමන් කොලේ කියවන්නෙත් නැතුව මෙන්න මෙහෙ දෙන්න කියලා ඇදලා අරන් අස්සම් කරා. මට ගැස් දෙකට කඳුළු ආවා. මම මොනවද ලිව්වද කියලා ජගත් වික්‍රමසිංහ දන්නේ නැහැ. ඇයි මල්ලි කියවන්න මේක? කතා කරේ නැහැ, අස්සම් කරා. මට ආශිර්වාද කරා. ඒ නිසා මම බොහොම සන්තෝෂෙන් මේ CD තැටිය, DVD තැටිය මම නැති වෙච්ච කාලෙක හරි මගේ පියාණ වාදන අහන්න මම සැලැස්සුවා. මම ජයන්ත ධර්මදාස මහත්මයා මේ අවස්ථාවේ සිහිපත් කරනවා. එතුමාටත් මම ආරාධනා කරා. එතුමාගේ බිරිඳට හුඟක් අසනීපයි එඩ්නා. මට අද එන්න අමාරුයි. නමුත් මගේ සහයෝගය ඕනම අවස්ථාවක මම දෙනවා කියන වදන් මට දුරකථනින් කිව්වා. ආශිර්වාද කරා. කාලෝ ෆොන්සේකා මැතිතුමනි, ඔබතුමා මා කෙරෙහි ගත්ත හේ අදහස, මා කෙරෙහි දැක්වූ අනුග්‍රහයට ඔබතුමාට පින් ස්තුතිවන්ත වෙනවා. සියලුම කලාකරුවන්ට මා අතින් වරදක් සිදුනා නම්, මගේ කතාවේ ප්‍රමාණ දෝෂයක් සිදුනා නම් මට සමා කරන්න. මගේ මනස ටිකක් ව්‍යාකූලයි, ගොඩක් කලබලකාරී අද. ඒත් මං හැකි තරම් සංසුන් කමින් මේ වචන පාවිච්චි කරනවා. මට අමතක කරන්න බැහැ JIP ආනු සෙන්ටර් අධිපති ජෝයි පෙරේරා, මගේ සහෝදරයෙක්. කොයි අවස්ථාවකදීත් ජෝයි මට පියානාවක් වුණා. ජෝයි මට මේ දේ කරලා දෙන්න, මට පියානාව අතට ගෙනල්ලා දෙන්න, රෙකෝඩින් එකක් තියෙනවා ටියුන් කරලා දෙන්න. කවදාවත් දෙපාරක් හිතුවේ නැහැ හරියෙන්න මං පිටිපස්සෙ ඉන්නවා. කීයටද? කවදද? කොයි වෙලේද? මට හරිම සහයෝගයක් දැක්වුවා ජෝයි. මං කවදාවත් අමතක කරන්නේ නැහැ මට කළේ උදව්. සියලුම දෙනාට සිරස නමා. මං ස්තුතිවන්ත වෙනවා දැක්වූ අනුග්‍රහයට. මා අතින් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් මට සමා කරන්න කියලා මං ආදරෙන් ඉල්ලා හිටිනවා. මේ අවස්ථාවේ මා රුක්මණී දේවියට හුඟක් කැමති නිසා, ආදරය කරන නිසා, එතුමියගේ තව ගීතයකින් මං තව ගීතයක් වාදනය කළා. සුළුත් ඒ පැන් සංග්‍රහයක් මං ලෑස්ති කළා තියෙනවා. ඒ භුක්ති විඳින්න කියලා ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. ඔබ සැමට ස්තුතියි. අඳුල සුසුම ඉරිහැර මැද බිඳගමි ජීවිතේ.
නිලම්බරේ කැලුම් පෙරේ. හෙළේ මහා කලා ශිල්පිනිය රුක්මණී දේවී සහ ගායන ශිල්පී ෆෙලික්ස් ඇන්ටන් මහතා ද ඇවිල්ලා ඉන්නවා. ඒ දෙපළ ගැයි තාමත්ම ජනප්‍රිය ගීයක් ඉන්නා සුගතපාල කලා ශිල්පිනිය පියානෝවෙන් වාදනය කළේ. මේ වීණා සංයුක්ත තැටිය සහ රුසර සංයුක්ත තැටිය ඔබට තිළින කරන මොහොතේ, දොරට වඩන මොහොතේ මේ අවස්ථාව වර්ණවත් කරමින් විශාල කාර්යභාරයක් ඉටු කළ අපේ යුගයේ තරුණ දක්ෂ ජනප්‍රියතම සංගීතවේදියා ජනනාත් වරකාගොඩ ප්‍රමුඛ ඔහුගේ සීසන් සංගීත කණ්ඩායමට අපි ලෝභ නැතුව හොඳත්වල සම්ප්‍රසාදයක් ලබා දෙමු. ජනනාත්, ඔබටත් ඔබේ සහෘද වාද්‍ය කණ්ඩායමට, ශිල්පීන්ටත් අපේ හදපිරි ස්තුතිය. ඔබටත් ස්තුතියි. ඔබේ වටිනා කාලය මේ වගේ ශ්‍රේෂ්ඨ කලා ශිල්පිනියකගේ සිය සෞන්දර්ය දිවියේ 50 වැනි පියවර තබද්දි ඇයට ආශිර්වාද පතන්නට මේ අවස්ථාවට සහභාගී වීම ගැන. එඩ්නා සුගතපාල ආදරණීය කලා ශිල්පිනියනි, ආදරණීය සොයුරියනි, ඔබතුමිය සැබවින්ම මිනිස් දියණියක්. මම නෙවෙයි මේක කියන්න හිටියේ, මගේ නංගි නෙළුම් කළුබෝවිල සොයුරු නිවේදිකාව. ඇය හැම වෙලාවම කියන්නේ මිනිස් වෙසින් සිටින දිව්‍යාංගනාවක් කියලා. ඇය ඇත්තෙන්ම ඇත්තයි. ඇගේ කුළුණුබර හදවත, ආදරය කරුණාව පිරුණු හදවත අපිට හැමදාමත් සැනසුමක්. ඔබතුමියගේ ඉදිරි ජීවිතය ත්‍රිවිධ රත්නය ආශිර්වාදය, සියලු දෙවියන්ගේ රැකවරණය ලැබ, නිදුක් නිරෝගී සුව චිරජීවනය ලැබ, තවත් අපේ රටට, ලොවට, කලාක්ෂේත්‍රයට බොහෝ වටිනා දේ දායාද කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ආශිර්වාද පැතුම් අපේ හද පිරිසිනෙහසින් ඔබතුමියට තිළින කරනවා. දැන් ඇය සමග ඔබත් එක්වන්න ඇය ඔබ හැමදෙනා වෙනුවෙන් සූදානම් කර තිබෙන පුංචි සංග්‍රහයට ආදරණීය එක්වන්න. අද මේ උළෙල විස්තර කතනය කළේ ජගත් ලියනගේ නෙළුම් කළුබෝවිල සොයුරු නිවේදක නිවේදිකාවන් දෙපළ සමඟ මම චිත්‍රා කුමාරී පත්තක් පෙරමි. සප්තස්වරයේ මිහිරින් ඔබ සිත් නිවි පහන් වේවා.